ඇතවශයෙන්ම අද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ එහෙමත් නැත්නම් පාලනය කිරීමේ පනත මම පුළුල් ලෙස දකින්නේ එක හොඳ පනතක්. ඒක යම් යම් අඩුපාඩුකම් පොඩ්ඩක් තිබුණා. නමුත් ඒවා හදාගෙන අපිට ඒක රටට වැඩදායි ඵලදායි පනතක් බවට පත් කරගැනීමේ හැකියාව තිබුණා. අපේ සායබරට ලබා දෙන්න තිබුණා. නමුත් අපිට තිබුණු ලොකුම ගැටලුව තමයි මේ ගෙනාපු වෙලා ටයිමින්. මොකද මේක උපයෝගී කරගෙන රජයට හැකියාවක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලියට බාධා දවල. මොකද මගේ අද කතාව ඇහුවනම් මුළු කතාවම ඒකේ තියෙනවා මේ ඉන්ෆ්‍රාජිකල් ඕඩර් බොහොම පිළිවෙලකට මම කියලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රියාවලියට රජය දැම්ම බාධා ටික. ඉතින් ඇත්ත වශයෙන්ම මේක ඇති බාධා ඇති කිරීමේ වැඩපිළිවෙලේ දිගුවක් හැටියට මම දකිනවා. සර් රංජන මුමල බලාපොරොත්තු වන අවසාන මොහොතේ කාර්යක්ෂම අවස්ථාවේ හරි මේ සම්බෝධනයක් විදිහට ඇතුළත් කරයි කියලා මේ මැතිවරණට අදාළ නැහැ කියලා ලිඛිත ඒ සහතිකේ නොලැබීම යම් අවශ්‍යතාවක් ඇතිවෙන්නේ. මේ ආන්දෝලන කරන්නේ ඒක ආණ්ඩුවක් නෙවෙයි, මේක පාණ්ඩුවක්. රට විනාශ කරන ජාවාරම්කාර කල්ලියක්. ඊයේ බලන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍යයේ සුගතිය නෙවෙයි. ඊයේ බලන්නේ ඒ අයගේ පැවැත්මයි. උන්ගේ නෑදෑයන්ගේ පැවැත්මයි. ගජපිතුරන්ගේ පැවැත්මයි.